ආයුබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත කොළඹ මර්මස්ථාන 7කට IS ත්‍රස්ත ප්‍රහාර තොරතුරු ගැන පාර්ලිමේන්තුවට ඇත්ත කියන්න සජිත් ඉල්ලයි ඒ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම දැනුවත් කරන්න පොස්පේට් බලපත්‍ර දුන්න හැටි ගැන අනුර චාමරගෙන් ප්‍රශ්න කරයි පොස්පේට් නිධියේ පෞද්ගලික සමාගම් තුනකින් පනයනට ඒ සඳහන් කරමින් වෙළඳ බලපත්‍ර තුනක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබුණා අපි හිඟා කකා ඉන්නකොට සමාගම් තුනක් ඇවිල්ලා පොස්පේට් ඉල්ලනකොට අපි කරේ බිස්නස් එක උද්දමනය පහළ ගියත් ජන ජීවිතයේ පීඩණය එලෙසමයි මහාචාර්ය වසන්තතු කෝරළ කියයි මුලින්ම දේශීය පුවත් अमात्य नसीर अहमद गे पक्ष सामाजिकत्व अहिमी किरीमट श्रीलंका मुस्लिम कांग्रेस तीरणे नित्यानुकूल बव श्रेष्ठाधिकरणे तींदु करतिबेनवा एसिय पक्ष सामाजिकत्व अहिमी किरीमट एरिव अमात्यवरा इदिरिपत् करतिबु पेत्सम विभागे तींदुव प्रकाशयट पत्करमीन श्रीलंका मुस्लिम कांग्रेस विसिन तम पक्ष सामाजिकत्व अहिमी किरीमट गीरण बल शून्य बवट तींदुक लबादीस इला अमात्य नासीर अहमद इदिरिपत्कल पेत्सम विभाग किरीमेन अणुव प्रीतिपात्मन सूरसेन एस तुरैराजा सह महिंद समयवर्धन समन्वित त्रिपुद्गल श्रेष्ठाधिकरण विलसुमुल मेम तींदु लबादुना දෙදහස් විසි එක වසරේ නොවැම්බර් මස 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සඳහා වන විසර්ජන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මෙම විසර්ජන පනත් කිටුම්පත් විවාදයේදී පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය තීරණය කිරීම සඳහා 2021 වසරේ නොවැම්බර් මස 22 වනදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබුණා එම රැස්වීමේදී අදාළ පනත් කිටුම්පතට පක්ෂව ඡන්දය නොදීමට උත්තරීතර මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා එහෙත් පෙත්සම්කර නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට පිටුපා යමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා යනුවෙන් තීන්දුවේ සඳහන් කර තිබෙනවා ප්‍රතිපත්මන් සූරසේන සහ ස්තුරේරාජා යන විනිසුරවරුන් ප්‍රකාශයට පත් කර තිබෙන තීන්දුව තුලින් සඳහන් කර ඇත්තේ පෙත්සම්කරු පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීන්දුව තීරණ හා නියමයන්ට අනුව කටයුතු කරන බවට ප්‍රතිචාරයක් ලබා දී තිබෙන බවයි එහෙත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීන්දුව වලට පටහැනිව ක්‍රියා කිරීම තුළින් පෙත්සම්කරු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙනවා පමණක් නොව එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කිරීමෙන් පවා වැළකී තිබෙන බවත් විනිසුරවරු සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙත්සම්කරු පක්ෂ සමාජිකත්වයෙන් නිරපමින් එම පක්ෂ මහලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය නීත්‍යානුකූලයි තීන්දු කරන බවත් ප්‍රීතිපත්මන් සූරසේන සහ ස්තුරේරාජා යන විනිසුරවරුන් නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ත්‍රිපුත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ සමාජික විනිසුරු මහින්ද සමයවර්ධනද සිය තීන්දුව තුලින් සඳහන් කර සිටියේ පෙත්සම් කරුගේ පක්ෂ සමාජිකත්වය අහිමි කරමින් එම පක්ෂයේ මහලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපියේ කටයුතු වලට මැදිහත් වීමට තරම් අධිකරණයට සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි පවතින ආර්ථික අර්බුදයේ සහ රජයේ ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යමින් පවතිනවා රටේ ඉදිරි අනාගතයට බරපතල ගැටලුවක් නිර්මාණය කර ඇති බුද්ධිගල්නේ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවතුණා බුද්ධිගලනේ පිළිබඳව මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ සමීක්ෂණයක් කර විද්වතුන් 3611 ක අනාගත දැක්මක් තිබෙන නායකත්වයක් මේ රටේ නැහැ කියන එක තමයි පළවෙනි හේතුව හැටියට දීලා තියෙන්නේ. බදු වැඩි කිරීම රටේ නීතිය සැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක තමයි වුන් සඳහන් කරන්නේ. මම කියන්නේ කොයිලාවකවත් ප්‍රශ්නයක් නැහැ. මේක ඇත්තටම අවදානීය උමුවිති කරුණක් 2022 මැද වෙනකොට අපි කාටවත් 아무තුන් කියන්න අවශ්‍ය නැහැ. මේ රටේ කිසිම කෙනෙකුගේ ජීවිත ආරක්ෂා නේ නව ගමනත් එක්ක මේක වෙනසක් වෙලා නැද්ද රජයේ හැටියට අවසාන ප්‍රතිඵලය තමයි ඉන්න හිතෙන රටක් හදන එක මම කනගාටු වෙනවා මේ වර්තමාන රජයට බැරි වෙලා තිබෙනවා අඩුම ගානේ කැබිනට් සබ් කමිටි එකක්වත් පත් කරලා මේ බ්‍රේන් ඩ්‍රේන් එක ගැන යම් කිසි විමර්ශනයක් කරන්නට කටයුතු කිරීම දැන් තත්ත්වය හොඳ වේගන එනවලු කවුද මේ තත්ත්වයට රට ගෙනාවේ කවුද රට බංකොලොත් කරේ ඉන්දියාවේ මේ බ්‍රේන් ඩ්‍රේන් එක සිද්ධ වෙනවා ඇමරිකාවේ එංගලන්තයේත් තියෙනවා කොයි රටේද නැත්තේ විපක්ෂයද පෙන්වලා දෙන්නේ මේ ලංකාවෙන් විතරයි මේ බුද්ධිගල්ලේ වෙන්නේ වෙන රටවල එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ ඔක්කොම වෙන්නේ මේ ආණ්ඩුවේ වැරද්ද නිසා කියලා කොයි හරි රටකින් අපේ ගුවන් තුඩුපලටත් ගුවන් යානා ගොඩබස්සලා වීසා නැතුව යන්න ඉඩ දුන්නොත් එදාට අපිට දැක ගන්න පුළුවන් වෙයි පේදුරු තුඩුවේ ඉඳලා දෙවෙන්දුර තුඩුව දක්වා ඉතිහාසයේ ලොකුම මිනිස් පෝලිම හැදෙන හැටි බලා ගන්න පුළුවන් වෙයි ඒ තරමටම අද මිනිස්සු උත්සාහ කරනවා රට හැරයන් මේ තත්වයෙන් රට මුදවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ගත යුතු
කටයුතු ක්‍රියාමාර්ග ගැන අදාළ සියලු පාර්ශ්වයන් සමග නිහතමානී විදියට සාකච්ඡාවකට යාම වාකියුත්තම් කළ යුතුව තිබෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි හෙද සේවය අධ්‍යාපනයේ නොලැබූ පිරිස් අක්ෂගණනින් මේ රටේ පහුගිය අවුරුදු දෙකේ යන්න පටන් ගත්තා මේ රටේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ කඩා වැටලා මේ තත්ත්වයෙන් ගොඩ ගන්න නම් රටේ අංක 1 දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්න ඕනේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්නේ නැතුව මේ රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ ඇත්ත යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු තිබුණේ නැහැ දැන් ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ පරිපාලනය කරන්න පුළුවන් සියලුම දේ ටික ලැබිලා තිනවන නියෝගෙදී හිටියයි යුද්ධ හමුදාවේ වගේ එහෙමනේ සමහර රට කරන්න ගියේ තීන ටිකක් නැති වුණේ චාලස් ප්‍රම් වශයෙන් මේ බුද්ධිගල්නේ තියෙන්නේ වෛද්‍ය ශාස්ත්‍රය අවමත් අවුරුදු 60ද 63ද කියාගෙන සාකච්ඡා කරගෙන ඉන්නවා කමිටුපත් කරනවා මේක තීන්දුව කරගන්න බැරි ආණ්ඩුවක් මේක තීන්දුව කරගන්න බැරි ඇමතිවරු ජනාධිපතිවරු නිලධාරී ඉතින් කොහොමද රටේ අරුබුදේ විසඳන්නේ දැන් බුද්ධි ගලන කමිටු දාලා තියෙනවා අස්වැය ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ මේ රටේ ජීවත් වෙලා මම ඒ දරුවන්ට අනාගතයක් තියෙයිද කියන ප්‍රශ්නේ හැම කෙනාටම ඇවිල්ලා තියෙනවා අපිට මේ ඩොලර් නැති වෙලා ඉන්න වෙලාවේ අපි දන්නවා වසරකට ඩොලර් මිලියන 200ක් 250ක් අපේ දරුවන්ගේ පිටරට අධ්‍යාපනය සඳහා අද යොදවන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් මෙන්න මේ වටයි අපි බිලියන් යොදන්න ඕනේ උද්දමනේ පහළ ගියත් ජීවන වියදම ඉහළ යාම ජනතාවට දැඩි පීඩනයක් ගෙන දී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා මේ අතර IMF දෙවැනි වාරිකය කඩිනමින් ලබා ගැනීමට සාකච්ඡා පවත්වන බවයි රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ ප්‍රකාශ කළේ 2024 වන විට අපට ධනාර්ථිකයකට යා හැකි බව ලෝක බැංකුව අවධාරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා ලෝක බැංකු ප්‍රකාශක රිචඩ් ඩෝක එතුමාගේ ධනාත්මක ප්‍රකාශය මේ රටේ සමස්ත ජනතාවට ඉතාමත් වැදගත්. එතුමා පෙන්ලා දීලා තියෙනවා අපි 3.8ක් ඍණ යන මේ වර්ෂයෙන් අපි 2024ට යන්නේ 1.7ක ධනාත්මක ආර්ථිකයකට කියලා. අපි පසු කරේ 2022 7.8ක ඍණ ආර්ථිකය. ඒක ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. ඒක තමයි ආර්ථික කළමනාකරණය කියලා කියන්නේ. ජනාධිපතිතුමාගේ සුවිශේෂී කළමනාකරණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය වෙනුවෙන් තමයි මේ දිනවල කටයුතු සිදු වෙන්නේ. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒවා මේ රටටත් ගැලපෙන, ඒ වගේම පවතින අරමුදෙන් මිදීමට තිරසාර ආර්ථිකයකට හිමිකම් පාන්න අවශ්‍ය ආකාරයකට අපි සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මම හිතනවා මේ සියල්ල පිළිබඳව අවසාන තීන්දුවකට ඇවිල්ලා අපිට පුළුවන් මේවි කාර්යමණ්ඩල එකඟතාවයකට එන්න. උද්දමනය තනි ඉලක්කමකට පැමිණියද ඉන් ගම්ය වන්නේ බාණ්ඩ මිල පහත යමක් නොවන බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. මේ වෙනකොට 4% ඊටත් වඩා අඩු මට්ටම දක්වා පහළ යමක් පෙන්නුම් කරනු ලබනවා. මේකෙන් අදහස් වෙන්නේ ජනතාවගේ ජීවන වියදම මේ පවතින තත්ත්වයට වඩා අඩු මට්ටමක් කරා ගමන් කරනවා කියලා. ජීවන වියදම තවදුරටත් වැඩි වීම කියන එක යම් ආකාරයකට පාලනය වෙලා තියෙනවා. මේ වෙනකොට මධ්‍යම බැංකුව සහ රජයේ පාර්ශවයෙන් උද්දමනය සම්බන්ධ යම් ආකාරයකට තීරණ ගැනීමක් සිදු කරලා තියෙනවා කියලා අපිට දැක ගන්නට ලැබුණා. ඒතුළ උන් සඳහන් කරනවා අනාගතයේ රටේ උද්දමනයේ 5% වගේ මට්ටමක පවත්වාගෙන යාමට. මේ තත්ත්වයේ එන්නේ ඇත්තටම නව මධ්‍යම බැංකු පනත මගින්. අනිත් පැත්තෙන් දැන් උද්දමනයේ 5% වගේ මට්ටමක පවත්වාගෙන යාම කියන එකෙන් අදහස් වෙන්නේ නැවත තවදුරටත් ජනතාවගේ ජීවන වියදම ඉහළ යනවා. සාමයේ සහෝදරත්වයේ සහ කලාපීය සහයෝගිතාවයේ වෙනුවෙන් නිර්මාණය වූ අපූරු ගීතයක් පසුගියදා ඉන්දියාවේදී එළි දැක්වුණා. එම ගීතේ ගායනා කරන්නේ ಭಾರತೀಯ ලෝක ප්‍රකට ගායන ශිල්පී පద్මශ්‍රී හරිහරන් ගායනින් සහය වන දර්ශන රුවන් දිසානායක මෙම ගීතේට සිංහල ගී පද සහ සංගීතය මුසු කළා හින්දි ගී පද රචනා කරනු ලැබුවේ වත්සලා සමරකෝන් මෙම ගීතය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පමණක් නොව කලාපීය වශයෙන් සහයෝගිතාවය වර්ධනය කරන්නක්. දේශ සීමා, ජාති, ආගම්, භාෂා සියල්ල වෙන වෙනම සිටියත් අප සියලු දෙනා ඉන්දු නිම්න නැයන් බවත් අප සියල්ල එකම මානව වංශයක එකම ලේ ධාතුවකින් යුක්ත බවත් මෙම ගීතේ පදවැල්වල ඇතුළත්. ආදරේ වපුරන්න සිංහල හෝ තමිල් හෝ මුසල්මා ජෝ බී හෝ වර්තමානයේ අත්‍යවශ්‍යව පවතින කලාපීය සහගීතාවය වර්ධනය කිරීම උදෙසා නිර්මාණය වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ලෝක ප්‍රකට භාරතීය ගායක පద్මශ්‍රී හරිහරන් විසින්. හරිහරන් සමග මෙම ගීතය ගායනා කරනු ලබන්නේ
මෙරට දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන දර්ශන රුවන් දිසානායකයි. මේ ගීතය තුළ කියන්නේ ආදරයට පුළුවන් බෙදුණු සියල්ල එකට එකතු කරන්න. ගීතයේ හින්දි පද රචනා කරනු ලැබුවේ හින්දි භාෂාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරියක සහ ජනප්‍රිය රූපවාහිනි නිවේදිකාවක වන වත්සලා සමරකෝන් විසින්. ඇය මෙම ගීතය තුලින් පෙන්වා දෙන්නේ ජාතියාගම් භාෂා වර්ණ හේතු කොටගෙන බෙදා වෙන් කර ඇති අප්‍රාණික මනුෂ්‍ය හදවත්වලට ප්‍රේමය නැවත ප්‍රාණය ලබා දෙන බවයි. ඔබ හැමතෙම ආරාධනා කරනවා මේ ගීතය අහන්න අපිව ආදරෙන් වැළඳ ගන්න. गरे सनी रे पम गरे सनी पसरे का पम ग मरे का प्रवृत्ति अवसान हमुयम अपगे मध्याह्न पुवत् विकाशे समगिन ओबट शुभ दवसक රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න